මහබැංකු බැඳුම් කර කොල්ලේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් විදේශීය විගණකවරුන් පිරිසක් යොදවා සිදු කළ බව ඔබට මතකය. එවැනි වෝහාරික විගණනයක් සිදු කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් පවතින්නේය. බතු පිටින් පෙනෙන සංඛ්‍යා දත්ත විනිවිද ඇත්ත තොරතුරු සොයාගත යුතුව තිබේ. වසරක් පාසා ඉදිරිපත් කරන අයවැය ලේඛනවලින් ඒ වර්ෂයට අදාළ ණය ගැනීමේ අවශ්‍යතාවද සම්මත කරගනි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. පසුගිය වසර කිහිපයක වාර්ෂික ණය ගැනීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබුණේ මෙසේය. 2021 වසරේදී රුපියල් බිලියන 2997ක්, 2022ේදී රුපියල් බිලියන 3200ක්, 2023ේදී රුපියල් බිලියන 4979ක් වශයෙනි. 2023 වසරේ තිබූ රුපියල් බිලියන 4979ක ණය ගැනීමේ අවශ්‍යතාව 2024ේදී එක්වරම රුපියල් බිලියන 7350 දක්වා මහා පිම්බක් පැන ඇත්තේය. වත්මන් රජය ණය ගන්නා බව ප්‍රකාශ කරමින් සිටින පිරිස පසුගිය පාර්ලිමේන්තුව අනුමත කරන ලද රුපියල් බිලියන 7350ක ණය ගැනීම පිළිබඳව කිසිවක් නොකියයි. ඊටත් වඩා අතිශය වැදගත් කරුණ ඒ තුළ රහස් සංගවා තිබීමයි. ඒ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ යටතේ රුපියල් බිලියන 3000ක් ඇතුළත් වේ යන්නේය. එසේම බැංකු ප්‍රතිප්‍රාග්ධනය වෙනුවෙන් තවත් බිලියන 450ක් වෙන් කර ඇත. මෙය සංගවා ඇත්තේ 2024 අයවැය කතාවේ ඇමුණුමේ දෙකෙහි පාද සටහනකය. සාමාන්‍ය ජනතාවට කිසිවක් හෙළි නොවන තැනකය. බිලියන 3450ක් යනු කෝටි 3,45,000කි. මෙසේ වෙන් කර ඇති ට්‍රිලියන 3.5ට ආසන්න මුදල සත්‍ය වශයෙන්ම යොදවා ඇත්තේ කෙසේදැයි වෝහාරික විගණනයක් කිරීමට රජයේ අවධානය යොමු කළ යුතුවේ.